Namo tassa bhagavato arahato sammā sambuddhassa sādhu sādhu sādhu. Namo buddhaya e bhagyutun vahanseta arahat sammā sambuddhrajānan vahanseta apage namaskārya veva. අවසරයි පින්න ස්වාමීන් වහන්ස දෙවියන්ට මිනිසුන්ට හිතසුව සලසන සියලු සත්වයනට අනුකම්පා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි බොහෝ කරුණාවෙන් තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරද්දී සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරියාදී බෝධිපාක්ෂික ධර්මයන් දේශනා කරද්දී මේ දිනවල අපි කතා බස් කරන වීරිය ගැන නොඑක් අයරින් විවිධ සම්බුදු වදන් තුලින් දේශනා කරලා තියෙනවා. භාගතුන් වහන්සේ එක් අවස්ථාවක පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. පින්වත් මහණනි මම වෙන එකදු ධර්මයක් දකින්නේ නැහැ කියනවා. යෝ ඒවං මහත්තු අත්ථය සංවත්තති. මේ වගේ මහත් වූ අර්ථයක් මහත් වූ තමන්ගේ ජීවිතේට මහත් වූ වැඩක් තමන්ට යහපතක් කරලා දෙන වෙන එකද දෙයක් දකින්නේ නැහැ කියනවා. යත්ථ ඉදම් භික්කවේ විරිය ආරම්භෝ. ඒ තමයි කියනවා වීරිය ආරම්භ කිරීම. අකුසල් ප්‍රහාණය කරන්නට කුසල් උපදවන්නට වීරිය ආරම්භ කිරීම. විරිය ආරම්භෝ භික්කවේ මහතෝ අත්ථය සංවත්තති. පටන්ගත් වීරිය මහත් වූ අර්ථයක් මහත් වූ සැපතක් තමන්ගේ ජීවිතයට මහත් අර්ථයක් ලබා දෙන බව භාගතුන් වහන්සේ වදාලා. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම පුරාවටත් පින්නත් ස්වාමීන් වහන්සේ මේ වීරිය ගැන සේක බල වශයෙන්ුත් තියෙනවා. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම තුළ ඉන්ද්‍රිය වශයෙන්ුත් වීරිය විස්තර වෙනවා. ඒ වගේම බලයක් වශයෙන්ුත් වීරිය විස්තර වෙනවා. ඉතින් ඒ නිසා මේ වීරිය මෙතරම් මහත් අර්ථයක් මහත් යහපතක් ගෙන දෙන නිසා වීරිය ගැන භාගතුන් වහන්සේ සීක බලයක් වශයෙන් වදාලි කුයි අයරින්ද කියලා මුලින්ම ස්වාමින් වහන්සේගෙන් අපි විමසන්න කැමති. ඉන් අනතුරුව ඉන්ද්‍රිය ගැන බල වශයෙන්ුත් මේ වීරිය ධර්ම මාර්ගය තුල ප්‍රගුණ වෙන අයරු පින්න ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරමු. අවසරයි පින්න ස්වාමින්. අවසරයි පින්න ස්වාමින් වහන්සේ. එතකොට මේ වීරිය අපි ප්‍රධාන වශයෙන්ම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ සතර සම්ම ප්‍රධාන වීරිය තුළ බුදුරජාන් වහන්සේ විස්තර කරපු ආකාරය අපි පදහන සූත්‍රයේ ඇසුරින් උත්තර නිකායේ චතුක්ක නිපාතේ අපි ගේ වැඩසටහන් වලදී කතා කළා. ඒ වගේම බුදුරජාන් වහන්සේ මේ සතර සම්ම ප්‍රධාන වීරිය සංවර ප්‍රධාන, ඒ වගේම පහන ප්‍රධාන, භාවන ප්‍රධාන, අනුරක්ෂණ ප්‍රධාන වශයෙන් තවත් ආකාරයකට බුදුරජාන් වහන්සේ විග්‍රහ කරපු දේශනාවකුත් සංවර ප්‍රධාන සූත්‍ර ඇසුරින් අපි විස්තර වශයෙන් එහෙමයි කතා කළා. එතකොට මේ වීරිය බුදුරජාන් වහන්සේ අපට මේ බුදු දේශනා වලදී පෙන්නලා දෙනවා. මේ වීරිය මේ ආර්ය ශ්‍රාවකයට ධර්මමාර්ගයේ හික්මෙන ශ්‍රාවකයාට මේක මේ හික්මෙන බලයක් විදිහට මේක උපකාර කරගන්න කියලා, උපකාරක අංගයක් විදිහට දියුණු කරගන්න කියලා. ඒක තමයි සේක. දැන් ධර්මමාර්ගයේදී සේක ශ්‍රාවකයන් ඉන්නවා, අසේක ශ්‍රාවකයන් ඉන්නවා. අසේක කියලා කියන්නේ ධර්ම මාර්ගය තුල පුහුණු වෙන කෙනා. පුහුණු වෙන හික්මෙන. අන්න එයාට බලයක් විදිහට ගොඩනගා ගත යුතු, එයාට ධර්ම මාර්ගයට ජවයක් බලයක් උපාදනය වෙන විදිහට ගොඩනගා ගත යුතු ගුණධර්ම පහක් බුදුරයන් වහන්සේ බුදු දේශනාවේ පෙන්නලා දෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන සේක බලය. ඊළඟට හිරි බලය, පවට ලැජ්ජාව නම් වූ බලය. ඊළඟට ඔත්තප්ප බලය, පවට බය නම් වූ සේක බලය. ඊළඟට මේ වීරිය බලය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඊළඟට ප්‍රඥා බලය, පඥාව නම් වූ මේ ජීවිතය අවබෝධි සත් අනිත්‍ය ස්වභාව පිළිබඳ අවබෝධය නම් වූ මේ සේක බලය. එතකොට අපි සේක වගේම අසේක කියලා මේ ශ්‍රාවකිකුත් ඉන්නවා කියලා කතා කළා. අසේක කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ හික්මිලා අවසන් කරපු රහතන් වහන්සේ තමයි අසේක කියන නාමයේ භාවිතා වෙන්නේ. රහතන් වහන්සේ ඒ හික්මිලා ඉවර වෙච්ච සීලස්කන්ධයේ හික්මිලා ඉවර වෙච්ච
සමාධිස්කන්ධයකින් අසේක වූ මේ ප්‍රඥාස්කන්ධයකින් විමුක්ති ස්කන්ධයකින් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයකින් සමන්විතයි. හික්මෙල විරච්ච ගුණ සම්පත්තියකින් තමයි රහතන් වහන්සේ සමන්විත වෙන්නේ. එහෙමයි. ඒ ධර්මාර්ග හික්මෙන ශ්‍රාවකය මුලින්ම ඇති කර ගන්න ඕනේ ගුණ ධර්ම තමයි මේ සීක බල. ඒ බුදුරජාන් වහන්සේ තවත් ආකාරයකට දේශනා කරන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වශයෙන් මේ සීක බල බුදුරජාන් වහන්සේ වෙනත් පරයයකින් දේශනා කළා. මෙතනදී මේ බුදුරජාන් වහන්සේ සද්ධාව හිරි පවට ලැජ්ජාව ඔත්තප්ප පවට බය වගේම වීරිය ප්‍රඥාව. මෙන්න මේ වීරිය සීක බලයේ බුදුරජාන් වහන්සේ අපට විස්තර කරලා දුන්නේ කොහොමද මේක සීක බලයක් විදිහට ශ්‍රාවකයා දියුණු කරගන්නේ. ඉද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ආරද්ධ වීරිය පටන් ගත්ත ආරම්භපු වීරියකින් වාසය කරනවා. කොහොමද අකුසල මොකක් සඳහාද? අකුසලානං ධම්මානං පහානයි. ඒ කියන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන්නට. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස. එතකොට අර සතර සම්‍යක් ප්‍රධාන වීරිය අර ඒ වීර්ය හතර සම්මප්පදාන වීර්ය හතර අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද? මේ අකුසල් නූපන්න අකුසල් නූපද වීම අකුසල් මේ නූපන්න අකුසල් නූපද වීමට කරන වීර්යයත් උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීර්යයත්. එතකොට අකුසල් සම්බන්ධයෙන් එක වීර්යක් අකුසල් ප්‍රහාණය. අකුසලානං ධම්මානං පහනාය. පහනාය. ඉතින් කුසලානං ධම්මානං උපසම්පදාය. නූපන් කුසල් උපද වීමට උපන් කුසල් වැඩි දියුණු. ඒක කතා කරන බුදුරජාන් වහන්සේ මෙතනදී මේ කුසලානන් ධම්මාන උපසම්පදාය කියලා. කුසලානන් ධම්මාන පහනාය අකුසල් ප්‍රහාණයටත් කුසල් ඉපදවීමටත් කුසලානන් ධම්මාන උපසම්පදාය තාමවා. ඒ සඳහා තාමයක් දැඩි වීරයක් තාමව දල්හ පරක්කම දැඩි පරාක්කම දල්හ දැඩි පරාක්කම වීරයක් මේ ශ්‍රාවකයා පවත්වනවා. දල්හ පරක්කම අනික්කිත දුරු. එයා මේ කුසල් වැඩිවීමට තියෙන වගකීම. ඒක ඇත්තටම ආර ශ්‍රාවකයා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රද්ධාවට පත් වුණාට පස්සේ එයා මේ තව කෙනෙකුට බය එයා මේ කුසල් වැඩෙන එක අකුසල් දුරු කරන එක කරනව නෙමෙයි. එයා මේ අකුසලයෙන් වෙන ආදීන මේ තමන්ට වෙන විපත්ති තමන්ම මේ ශ්‍රද්ධාව තුළින් අදහගෙන ඊට පස්සේ එයා මේ අකුසල් ප්‍රහාණය නොකළොත් මට මේ විපත්ති වෙනවා මේ අනතුරු ළඟා වෙනවා කියන විශ්වාසයෙන් යුක්තව ඒ වගකීම මේ අකුසල් ප්‍රහාණය කරන්න ගන්නවා. කුසල් වඩා ගන්න මේ වඩා ගත්තේ නැත්තම් තමන්ට වෙන අනතුරු ආදීන වේ තමන්ට මේ භයානක සංසාර ගමනක යන්න වෙනවා. මේ කුසල් දියුණු කරගත්තු නැති නිසා මේ කෙලවරක් නොපෙනෙන ආරම්භයක් නොපෙනෙන සංසාරයක තමන් ආවා. මෙන්න මේ විදිහේ මේ කරුණ දැනගත්තු වගකීමක් එයා ගන්නවා. නූපන් කියන්නේ අකුසල් ප්‍රහාණයටත් කුසල් දියුණු කර ගැනීමටත් අන්න ඒ සඳහා තියෙන වගකීම අනිච්චිත්ත දුරු. අන්න ඒ වගකීමේ අත් නොහැර පවත්තන කුසලේසු ධම්මේසු. ඒ කුසල් දහම් වඩා ගන්න එයා ඒ සඳහා ඒ වගකීම අත් නොහැර අනිච්චිත්ත දුරු. ඒක නික්ෂේප කරන්නේ නැහැ ඒ වගකීම යාට තියෙන. පසුබහින් නැතුව තමන්ම බාරගත්තු වගකීම එයා ඒක බහැර කරන්නේ නැහැ. ඒ කියන්නේ සෝනන්ස නොපසුබස්නා වීරිය. නොපසුබස්නා වීරිය. එහෙමයි. පවත්නවා. එතකොට තාමවා කොහොමද බුදුරයන් වහන්සේ ඒක බලයේ විස්තර කළේ? ද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. ආර ශාවකේ ආරද්ධ වීරියෙන් වාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මය ප්‍රහාණයට. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල ධර්මය උපදවා ගැනීමට තාමවා. දැඩි වීරියක් ඒක. දල්හ පරක්කම දැඩි පරාක්‍රම වූ වීරයා බලවත් වීරයා මේ අවසානිතෙක් පවත්වන වීරයක් අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන් වඩා ගන්න තියෙන අපේක්ෂාව වගකීමයා අත්හරින්නේ නෑ. නොපසුබස්නා විදිහට පසු නොබසින්න මේ නොබසයා පවත්වන මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සීක බලේ විස්තර කරන අපේ ස්වාමීන් වහන්සේ නිවන් මාගේ පුරුණා කෙනා තුළ ඒ බලයක් විදිහට ඒක පිළිහිටනවා ඒ වීරිය. දැන් මේ සීක බල වඩා ගන්න බුදුරජාන් වහන්සේ වදාරනවා මේ එයා මේ සීක ධර්ම වැඩෙන ආභිෂමාචාරික වත් පිළිවෙත්. ආභිෂමාචාරික සීලය
මේ නෑ මුලින්ම බුදුරජාන් වහන්සේ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරන මේ තමන්ගේ කල්යාණ මිත්‍රයන් එක්ක ගෞරවණීය ඇසුරක් පවත්වන්න ඕන කියන. සගාරව සප්පතිස්සෝ. ගෞරව සහිතව ඇවතුම් පැවතුම් ගෞරව ඇවතුම් පැවතුම් සහිතව වාසය කරන්න ඕන කියන. යටහත් සිතින්. ඕ බුදුරජාන් වහන්සේ මේ අගාරව සූත්‍රවලදී පෙන්නලා දෙන්නේ යටහත් පැවතුම් ඇතුව නිහතමානීව වාසය කරමින් එයා ආභි සමාචාරික වත් පිළිවෙත් සීලය මේ රකින්නට ඕන. ඒ කියන්නේ වත් පිළිවෙත්. ඇවතුම් පැවතුම්. ඇවතුම් පැවතුම් ආචාර ගෝචර සම්පන්න බව දිනු කර ගන්නට ඕන. අන්න එතකොට බුදුරජාන් වහන්සේ වදාන්නා මේ සීක ධර්මයන් යනතුල පිරෙනවා කියලා. එහෙමයි. මේ සද්ධාව ඊළඟට පවට බය ලැජ්ජාව වීරිය ප්‍රඥාව කියන සීක ධර්මයන් යනතුල පිරෙනවා. හට ගන්න. ඕ. ඊට පස්සේ යාට ඊට වඩා උසස් වූ කුසල ධර්මයන් ඊට පස්සේ යාට මේ ඒවා ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගෙන බල ධර්ම බවට පත් කරගෙන දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔව් එහෙමයි සාන. එතකොට ඒ වගේ මේ සීක බලයක් වශයෙන් වීරිය විස්තර වෙන්නේ ඒ විදිහට. ඒතර ඉන්ද්‍රිය තුල බල තුලත් වීරිය විස්තර වෙන්නේ ඒ විදිහටමද? එහෙමයි සාන්නාස්ස. දැන් බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය සංයුක්තයේ දේශනාවල විශේෂයෙන්ම මේ වීරිය ඉන්ද්‍රියක් විදිහට විස්තර කරනවා. කතමංච බික්කුවේ වීරිය ඒත් බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ඉද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. ආර ශ්‍රාවකයා ආරම්භන ලද වීරියෙන් හැම වෙලාවෙම පටන් ගත්ත වීරියකින් වාසය කරනවා. අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල දහම් උපදවා ගැනීමට ඒ සඳහා තාමව දැඩි වීරියක් දල්හ පරක්කම පරාක්‍රම වීරියක් බලවත් වීරියක් පවත්වනවා. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. මේ කුසල දහම් වඩන්න යාල තියෙන වගකීම එයා ඒක බැහැර කරන්නේ නැහැ. ඒක අත්හරින්නේ නැතුව දිගටම පවත්වනවා. මෙන්න මේ විදිහ ඒ ඉන්ද්‍රියක් විදිහට මේක ඒ කියන්නේ ජීවිතයෙන් බද්ධ වෙනවා. ඒක නිතරම යාට ඒ වීරිය යාගේ යා තුළ අකුසල් අපි කතා කළේ ඉන්ද්‍රිය සංවර වෙද්දී යාට ඒක નિરાයාසයෙන් ඒ වීරිය යා තුළ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ඇහැ අපි මේ ඇහැ අපිට මෙසේ මේ රූපයක් පේනකොට මේ විදිහට ක්‍රියාත්මක වේවා කියලා අපිට ඇස හසුරවන්න දෙයක් නැහැ. ඇසේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා අපේ ඉන්ද්‍රිය තුළ. කන ශබ්ද අහන්න ඕන විදිහට සකස් වෙලාම තියෙන ඉන්ද්‍රියක් කියන්නේ ඒක අදාළ අවස්ථාව වෙනකොට ඒ කන ඊට අදාළ ශබ්ද අරගෙන ඊට පස්සේ කරන්න ඕන ඔක්කොම දේවල් ඒක තුළ සිද්ධ වෙනවා. වීරිය කියන්නේ ඉන්ද්‍රියක් වශයෙන් පිටියාම පස්සේ ඒක ධර්මමාර්ගයේදී ශ්‍රාවකයාට ඒක මේ ධර්මමාර්ගයේ පැත්තෙන් අකුසල් ප්‍රහාණය කරන්න, ඒ කියන්නේ අර ඉන්ද්‍රිය සංවර වෙනකොට ඉන්ද්‍රිය සංවර කරගන්න යාට වීරිය මේ උපදවල දෙනවා. එහෙමයි සමහස. ඊළඟට උපන් කුසල් අකුසල් ප්‍රහාණය කරන්න පහාන සංඥා පුරුදු කරගන්න. මේ කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක තමන් තුළ ඇති වෙද්දී ඒවා ඉවසන්නේ නැතු බැහැර කරන්න. බැහැර කරන්න. අභාවයටපත් කරන්න නැති කරලා දාන්න යාට ඒ වීරියෙන්දී උපකාර වෙනවා. ඊළඟට භාවනා ප්‍රදාන බොජ්ජංග වශයෙන් මේ නූපන් කුසල් උපදව ගන්න. බොජ්ජංග භාවනාමය වශයෙන් වඩන්න. යාට මේ වීරියේ ඉන්ද්‍රිය පිහිටියට පස්සේ ඒක උපකාර වෙනවා. ඊළඟට අනුරක්ෂණ ප්‍රදාන උපන් කුසල් පවත්වා ගන්න. ඒ සඳහාත් යාට වීරිය වඩන්න මේ වීරිය ඉන්ද්‍රිය මේ විදිහට පිහිටියාම මහ උපකාරී වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාන මේ ඉන්ද්‍රියන්ම තමයි බල ධර්මයන් බවට පත් වෙන්නේ. මේ යං වීරිය ඉන්ද්‍රියන් තං වීරිය බලං. යං වීරිය බලං තං වීරිය ඉන්ද්‍රියන්. යමක් විරිය ඉන්ද්‍රිය වෙනවද ඒකම තමයි විරිය බලය බවට. ඒ කියන්නේ තවදුරටත් එයාට ඒක ජවයක් බලයක් විදිහට ධර්මමාර්ගේ පුරුදු කරන්නේ යාට තල්ලු කරන දෙයක් බවට පත් වෙනවා. අකුසල් උපදිද්දී ඒවා ප්‍රහාණය කරන්න එයාට ඒක බලයක් විදිහට උපකාරී වෙනවා. එහෙමයි. කුසල් එයාට දියුණු කරගන්න නූපන් කුසල් උපදව ගන්න නූපන් කුසල් රැක ගන්න ඒක බලයක් විදිහට එයාට උපකාරී වෙනවා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන යම් විරිය බලං තං විරි ඉන්ද්‍රියං. යමක් බලයේ බවට තියෙනවද විරිය බලය ඒකම විරි ඉන්ද්‍රිය බවටත් පත් වෙනවා. මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ විරිය සේක බලය ගැන, විරිය ඉන්ද්‍රිය ගැන, ඊළඟට විරිය බලය ගැන බුද්ධ දේශනාවල්දී දේශනා කරන එකම විදිහට බුදුරජාන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ ආරද්ධ විරියෝ විහෙරති, අකුසලානං ධම්මානං පහනාය, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට කුසල් උපදවීමට ආරම්භපු වීරියකින් වාසය කරනවා. කාමවාදල්ල පරක්කමෝ ඒ වචන වලින් නේද? දැඩි වීරියකින් බලවත් වීරියකින්
එයා කුසල් ධර්ම වඩන්න තියෙන උත්සාහය පසු නොබැස පවත්තේ. අනිකිත දුරු කුසලයේ ධම්මයේ සිට. ඉතින් පින්වත්සන්සේ ඒ විදිහට වීරිය ගැන නිවන මාගේ පුහුණු වෙන කෙනා තුළ ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් වැඩ කරද්දී එතකොට කුසලයේ දිනු කරන්නටත් අකුසල් බැහැර කරන්නටත් උපකාර වෙන බව අපූර්වට සඳහන් වුණේ. අකුසල සමාපatti සූත්‍ර දේශනාවදී මේ අකුසල් පැමිණීම ගැන කියවෙනවා. කුසල් උපදවා ගැනීම. ඉතින් ඒ වීරිය සම්බන්ධ නම් එතනට ස්වාමීන් වහන්සේ සේක බලගෙන. ඒ ගැනත් මේ අවස්ථාවේදී සිහිපත් කළා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අකුසල සමාපatti සූත්‍රයේදී පින්නසන් වහන්සේ දේශනා කරන්නේ මේ යමිත් තුළ මේ සේක බල පිහිටන තාක්කල් අකුසලයේ ඍඩක් නැහැ කියන අකුසලස්ස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වීරිය බලය ගැන කියන්නේ වීරිය බලය යම් කෙනෙක් තුළ පිහිටලා තියෙන තාක්කල් අකුසලයේ සමාදන් වීමක් නැහැ කියනවා. ඒ කියන්නේ මේ සේක බල අරබයාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකල් වෙන්වෙන් වශයෙන් දේශනා කරනවා. මේ වීරිය යම් කෙනෙක් තුළ පිහිටලා තියෙනවා නම් එයාට අකුසලයට ඉඩක් අකුසලයේ සමග වාසයක් සමාපත්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියන. වීරිය යාතුලින් අතුරුදහන් වෙලා යනවද නැති වෙලා යනවද අන්න එතකොට තමයි අකුසල් එක්ක එක්කහු වීම ලැබීම සිද්ධ වෙන්නේ. එහෙමයි. කියන දේ තමයි පින්වත් සන්නහ සකුසල සමාපatti සූත්‍රයේදී පෙන්වා දෙන්නේ. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්ස වීරිය ගැන විතර සීක බලයක් විදියට ඉන්ද්‍රිය වශයෙන් ඒ වගේම බල ධර්ම වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම බල සංඝාවත සූත්‍ර දේශනාවෙදිත් විශේෂයෙන් මේ වීරිය ගැන විස්තර වෙනවා. ඉතින් මේ වීරිය ගැන බල සංඝාවත සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ සතර සම්ප්‍රදාන වීරියම උපුටා දක්වමින් දේශනා කරනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් ඒ ගැන විස්තර වශයෙන් සාකච්ඡා කරන්න සුදුසුයි ස්වාමීන් වහන්ස. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බල සංගාවත් සූත්‍රයේදී විශේෂ ආකාරයකට අපිට බුදුරජාණන් වහන්සේ විවිධ පරයයන් මේ වීර්ය මේ ශ්‍රාවකයා තුළ ඉපදීමේ යහපත අර්ථය දැකලා බුදුරජාණන් වහන්සේ මේ වීර්ය උපදවා ගන්න ආසහිතන විදිහට ඒ තේරුම් ගන්න පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ නොඑක් පරයයන්ගෙන් පිනස්සවන් හසබට දේශනා කරලා තියෙනවා මහා කරුණාවේ. ඉතින් මේ බල සංගාවත් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ බලයන් හතරක් ගැන දේශනා කරනවා. ප්‍රඥා බලය, වීරිය බලේ, ඒ වගේම අනවජ්‍ය බලේ, නිවැරදි භාවයේ පිළිබඳව බලේ, සංග්‍රහ බලේ, සංග්‍රහ කිරීම නම් වූ බලේ කියලා. මේකදී අපිට මේක අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ සඳහන් වෙන දේශනාවක්. ඉතින් මේක විස්තර වශයෙන් ඔබට කියවලා දැනගන්න පුළුවන් මේ පොත් වහන්සේ. එහෙමයි. ඉතින් මේ වීරිය බලයේ බුදුරජාන් වහන්සේ මෙතනදී සුවිශේෂී විදිහකට විස්තර කරන අප කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහකට කොහොමද බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ? ඊට පෙර ආතුව මේ ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ප්‍රඥා බලය ගැන කොහොමද මේ යේ ධම්මා අකුසල අකුසල සංකාත යම් ධර්මයක් තියෙනවාද අකුසල් අකුසල් ගණයට වැටෙන ඊළඟට යේ ධම්මා කුසල කුසල සංකාත යම් ධර්මයක් තියෙනවාද කුසල කුසල් ගණයට වැටෙන යම් ධර්මයක් තියෙනවාද සාවජ්ජා සාවජ්ජ සංකාත වැරදි වැරදි ගණයට වැටෙන යම් ධර්මයක් තියෙනවාද නිවැරදි නිවැරදි ගණයට වැටෙන යම් ධර්මයන් තියෙනවද කළු කළු ගණයට වැටෙන යම් ධර්මයන් තියෙනවද සුදු සුදු ගණයට වැටෙන යම් ධර්මයන් තියෙනවද සේවනය කළ යුතු කොට්ටාසයට අයිති වෙන ඒ වගේම යම් ධර්මයන් තියෙනවද නාල මරියා ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ භාවයට තමන්වපත් කරන්නේ නැති ඊළඟට යම් ධර්මයන් තියෙනවද ශ්‍රේෂ්ඨ භාවයට තමන්වපත් කරන මෙන්න මේවා ගැන යේ ධම්මෝ ත්‍යාස ධම්මා පඤ්ඤාය වෝදිට්ටා හොಂತಿ වෝ චරිතා හොಂತಿ මෙන්න මේ ධර්මයන් කුසල ලකුසල් ඊළඟට කළු සුදු ධර්මයන් ඊළඟට වැරදි නිවැරදි ධර්මයන් සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු ධර්මයන් තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උත්තම භාවයට පත් කරන නොකරන ධර්මයන් ත්‍යාස ධම්මා පඤ්ඤාය වෝදිට්ටා හොಂತಿ වෝ චරිත අන්නේව ප්‍රඥාවේ මනවින් අවබෝධ කරගෙන ඒ ගැන මනවින් සිත හසුරුවා දැනගෙන තිබීම තමයි ප්‍රඥා බලයේ හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඊළඟට විරී බලයේ බුදුරජාණන් වහන්සේ මේකෙදි දේශනා කරන්නේ ඒ යේ ධම්මා අකුසල අකුසල සංකාත. අර ප්‍රඥාවෙන් දැනගත්තු යම් ධර්මයන් තියෙනවද අකුසල් අකුසල් ගණයට වැටෙන. එහෙමයි. ඒ වගේම සාවජ්ජා සාවජ්ජ සංකාත. වැරදි වැරදි ගණයට වැටෙන. එතකොට යේ ධම්මා කන්හා කන්හ සංකාත. යම් ධර්මයන් තියෙනවද කළු කළු ගණයට වැටෙන. යේ ධම්මා අසේවිතබ්බා සේවිතබ්බ සංකත යම් ධර්මයන් තියෙනවද සේවනය නොකළ යුතු ගණයට වැටෙන. වැටෙන.
ඒ ධම්මා නාලමරිය නාලමරිය සංකත යම් ධර්මයන් තියෙනවද තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් නොකරන හීන භාවයට පත් කරන අන්න තේසන් ධම්මානං පහනායි අන්න ඒ ධර්මයන්. එතකොට මේ ධර්මයන් ඔක්කොම අකුසල් ගණයට අර අකුසල් කියලා බුදුරජාන් වහන්සේ වදාරපු ගණයට තමයි අයිති වෙන්නේ. එහෙමයි. ඊළඟට මෙන්න මේ ධර්මයන් තේසන් ධම්මානං පහනායි ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවනු වායමති වෑයම් කරනවා විරියන් ආරභති වීරි ආරම්භනවා පටන් ගන්නවා චිත්තම් පග්ගන්හාති පදහති ඒ සඳහා සිත දැඩි කරගෙන බලවත් වීරියක පදහන් වීරියක යෙදෙනවා. එතකොට ඒ අකුසල් අර ප්‍රඥාවෙන් හඳුනාගත්තු අකුසල් කලු වැරදි සහගත සේවනයේ නොකල යුතු හීන භාවයට තමම පත් කරන ඒවා ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාරනවා කුසලයේ දියුණු කර ගැනීම. යේ ධම්මා කුසල කුසල සංකත යම් ධර්මයන් තියෙනවද කුසල්. කුසල් සංඛ්‍යාවට ගණයට පක්ෂයට වැටෙන. යේ ධම්මා අනවජ්ජ අනවජ්ජ සංකත යම් ධර්මයන් තියෙනවද නිවැරදි නිවැරදි ගණයට වැටෙන. කියන්නේ හොඳ පැත්ත ගැන කියවෙන්නේ. යම් ධර්මයන් තියෙනවද සේවනය කළ යුතු ගණෙහිලා සැලකෙත්. යම් ධර්මයන් තියෙනවද අලමරිය අලමරිය සංකාත තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ශ්‍රේෂ්ඨ ගණයට වැටෙන සුක්ඛා සුක්ඛ සංකාත සුදු සුදු ගණයට වැටෙන. අපි යහපත් දේවල් වලට සුදු 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 ධර්මයන් කියනවා සුදු දේවල් කියලා කියනවානේ. ඉතින් අන්නේ දේවල් තේසන් ධම්මානම් පටිලාභයි අන්නේ ධර්මයන් තමන් වෙතට ලං කරගන්න ලබා ගැනීම පිණිස චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න. ඒ යහපත් දේවල් තමන් ඇති කරගන්න චන්දං ජනේති කැමැත් ඇති කරගන්නවා වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය ආරඹනවා චිත්තම් පග්ගන්හාති පදහති සිත දැඩි කරගෙන ඒ සඳහා බලවත් වීරියක ප්‍රධාන වීරියක බලවත් උත්සාහයක යෙදෙනවා. කුසලානන් ධම්මාන උපසම්පදාය කියන එක එතනට යෙදෙන්නේ. එතන තනත් බුදුරජාන් වහන්සේ කුසල පාක්ෂිය වැඩි කරගැනීම දිනු කරගැනීම කුසල පාක්ෂිය දුරු කරගන්නත් එමුලින් එක ප්‍රහාණය කරන්නත් කුසල පාක්ෂිය දිනු කරගන්නත් ඒ කරන වීරිය බුදුරජාණන් වහන්සේ ඉතාම සරලව අපි හැම දිනාටම තේරුම් ගන්න මේ ගිහි ශ්‍රාවකයන්ට ඉතාමත්ම වැදගත් වෙන සූත්‍ර දේශනාවන් මේ බල සංඝවත් සූත්‍රී. අපි ප්‍රඥා බලයත් වීරිය බලයත් තමයි සැකෙවින් කතා කළේ. ඉතින් මේ වීරිය විස්තර කරන ආකාරයට අපි හැම දිනාටම වීරිය මේ ජීවිතේ දියුණු කරගන්න හොඳට මේ එක සරලව තේරුම් ගන්න පුළුවන්. එහෙමයි සනස්. ඒ විදිහට භාගතුන් වහන්සේ මේ හැම දේශනාවකදීම වීරිය ගැන සඳහන් කරනවා බොහෝ දේශනාවල. මේ විදිහට මේ සතර සම්‍යක්ප්‍රදාන වීරියම අකුසල් බැහැර කරන්නට කුසල් උපදවන්නටත් පහසුවෙන් තේරුම් ගන්නට බලසංගවද සූත්‍රයේ දේශනා කළා. පින්න ස්වාමීන් වහන්සේ අපට හොඳට ඉතා විස්තර වශයෙන් තෝරලා දුන්නා. අද දවසේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය ගැන මේ කතා කරද්දී සීක බලයක් නිවන් මගේ පුහුණු වෙන කෙනෙක්ගේ බලයක් වශයෙන් වීරිය පවතින අයුරු ඒ වගේම පංච ඉන්ද්‍රිය තුළ වීරිය ඉන්ද්‍රිය වශයෙන් ක්‍රියාත්මක වෙන අයුරු ඒ වගේම පංච බල තුළ වීරිය බලයක් වශයෙන් වැඩ කරන අයුරු මනාකොට සිහිපත් කළා. උතුම් දේශනාක් වුණු බල සංඝවත් සූත්‍ර දේශනාවේදී ප්‍රඥා බලය වශයෙන් ස්වාමීන් වහන්සේ අපට හෙළිපෙහෙළි කළා. කුසල් අකුසල් හඳුනා ගැනීම ප්‍රඥාවෙන් එහෙම හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කරන්නට කරන වීරිය තෝරලා දුන්න වීරිය බලයේ වශයෙන් කුසල් උපදවා ගන්නට කරන වීරිය තෝරලා දුන්න ඒත් වීරිය බලයේ වශයෙන් මේ විදිහට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බෝධිපාක්ෂ ධර්මයන් තුළ සතර සම්‍යක්ප්‍රදාන වීරිය ගැන දේශනා කළ තැන් උපුටා දක්වමින් පින්න ස්වාමීන් වහන්සේ සමගින් අපි වෙහෙසක් මාන්සියක් ගත්තා. ඒ නිර්මල සම්බුදු වදන කතා කරන්නට සාකච්ඡා කරන්නට ලොවට කියන්නට. ඉතින් ඒ නිසා අද දවසේ ඒ උතුම් සම්බුද්ධ දේශනාවන් සාකච්ඡා කරමින් මේ උතුම් සොඳුරු නිවන් මඟ සදාම් කතිකාවත සමගින් අපි එකතු වෙලා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්නතුන් ඒ වගේම ගුරු දෙවන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි හැම දෙනාම උතුම් පිනක් රැස් කළා. ඒකාන්තයෙන් වීරිය උපදවා ගන්නට උපකාර වන පිනක් රැස් කළා. ඉතින් ඒ නිසා මේ පින ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් අපටත් හැම දිනාටමත් මේ සොඳුරු නිවන් මඟ
ගමන් කරන්නට සොඳුරු නිවනට පැමිණෙන්නට වීරිය උපදවා ගැනීම පිණිසම ඒකාන්තයෙන් මේ වීරිය ගැන කතා බස් කළ මේ උතුම් සදහම් දේශනාවන් සාකච්ඡා කිරීමෙන් රැස් කළ පින ඒකාන්තයෙන් හේතු වාසනා විත්වා සාදු 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 සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති